අයිබෝන් ක්ලබ් බසන්තගේ මරණයත් එක්ක වාගන්න හැදුවට උඹලයි හෙළුවෝ අහගන්න ඉඩ දෙන්නේ නෑ අපි. මොකද මේ රනිල් වික්‍රමසිංහගේ මේ කූට උපක්‍රම, කුප්පකම්, ඒ වගේම උගේ සටකපටකම් ඒ ඔක්කෝම මේ ලස්සන්ට ඒවා හරිගස්සලිවල්ලා එකෙක් දාලිවල ලේනාවල යව්වනේ මේ අධිකරණයට. එකැනි ජනාධිපතිවරණය මේක පහද හයද කියලිවල්ල ශේෂ්ඨාධිකරණය මතය විමසල ඒ මතය විමසල තීන්දුවත් දෙනකං ජනාධිපතිවරණය කල්දාන්න කියලිවල්ල. එතකොට ඒකට මේ අතුෘත්තහන නියෝගයක් ගන්න කියනේ. ඒවල අවසාන ප්‍රතිඵලය මම ඒකයි කියන්නේ මේ රටේ මහපොළොවේ යම් කිසි බලයක් තියෙනවා. ඒක නිසා මේ බලය දැන් හරි විදිහට කරකැවෙන්න ඇවිල්ලා තියෙනවා. ඒ බලය තුල උඹලගේ ඕ ගහන ඔක්කොම සෙල්ලම් ටික ඉවරයිනේ. එකටම මුට්ටිය දාලා බැලුවා අර මොකද රංගේ බණ්ඩාරට කියලා කියන එකට. එතකොට ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂයේ සභාපති කියන අර කොටා ධම්මවල වෙලා ඊට පස්සේ තවත් කතා කියව කිව් හිටියනේ මේක මේ ජනාධිපතිට අවුරුදු 12ක් දෙන්න ඕන සියලුම දෙනා මේ ජනාධිපති අපේක්ෂකමෙන් අයින් වෙන්න ඕනේ. එතකොට මේ රනිල් වික්‍රමසිංහ විතරයි ඉල්ලන්න ඕනේ කියලා. බලයි ඔක්කොම ඕ කුපාඩිකම් අනිවාර්යයෙන්ම මේ මහ පොළොවේ පැල කරන්න බෑ කියලා වෙලා දැන් හොඳටම පේනවනේ. එතනින් එහාට දැන් දාපු පළවෙනි මුට්ටියට දමලම ගැහුවා, දෙවෙනි මුට්ටියට දමලම ගැහුවා, ඊට පස්සේ තුන්වෙනි මුට්ටිය තමයි නීතිපති තව දිගුවක් දෙන්න ඕනේ කියලා වෙලා ඒ මුට්ටිය දාලා බැලුවා. එතකොට ඒ මුට්ටියටත් ගහලා බැලුවා. ඊට පස්සේ දැන් අවසාන මුට්ටිය තමයි දැම්මේ. ඒක අවසානද දන්නේ නැහැ. හරිද? තොපේ තවත් දේවල් මුට්ටි දාන්න බලාගෙන ඉන්නවනම් ඒවත් කුඩු වෙන්න මේ රටේ නීති කෘත්‍යයන් වලින් ඒවලින් හම්බේ, මහජනතාවගෙන් ඒවලින් හම්බේ. එතකොට ඊළඟ මුට්ටිය තමයි අර ලේන දමලි වල. ඊට පස්සේ මේ අවසානට දහපු ගේම මේ චන්දකල් දාන්න කියලා ඒ මුට්ටියට ශ්‍රේෂ්ඨාධිකරණය අද ලස්සනට ගැවුණේ. මොකද ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ දීපු තීන්දුව මත ගෞරවනීය අධිකරණයේ මිනිස්සුන්ගෙන් ගෞරවය ආදරයක් තිබුණනම් එහෙම ඒ ගෞරවය ආදරය ඒ විදිහට රැකගෙන යන්න ජයන්ත ජයසූරිය ප්‍රමුඛ ඒ උසාවියට පෙනී සිටපු සීලුම මේ නඩුකාරවරුන්ට ඇත්තටම අපි හිසනම ආචාර කරන්න ඕනේ. මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැක්ක, ඒ වගේම රටේ අධිකරණයේ ගෞරවය රැක්ක. ඒක නිසා අද මිනිස්සු බය නැතුව දැන් අපේ කතිරේ රට විනාශ කරපු වුන් ඔක්කොම එළවලවල අපේ රටට ආදරය කරන වග වෙන මිනිහෙක් පත් කරගන්න ඕන කියලා වල මිනිසුන්ගේ ඒ හදවතේ තියෙන ඒ උතුම් බලාපොරොත්තුව ඉස්සරහට ගෙනියන්න පුළුවන් වපසරියක් අද ගෞරවනීය අධිකරණය විසින් තීන්දුව කරා. ඒ තීන්දුව අනිත් පැත්තට හරවලා මේව කරා නම් එහෙම යම් විදිහකින් මිනිස්සුන්ගේ ඒ අර පීඩනය වැඩි වෙලා මොන හරි දෙයක් ප්‍රශ්නයක් වුණා නම් එහෙම ඒ වැగిරෙන හැම ලේ බිඳුවක්ම ශේෂ්ඨාධිකරණය විසින් ඒ වගකීම බාර ගන්න ඕනේ කියන එක අපි හරි පැහැදිලිව හිතාගෙන හිටියා. එතකොට ඒකේ ප්‍රතිඵලය හරි විදිහට ඒ ගෞරවන්විත විනිශ්චයකාරවරුන් අද ගත්තා වූ තීන්දුව මත අද මිනිස්සුන්ගේ හදවතට යම් කිසි සුසුමක් ඇවිල්ලා තියෙනවා. අපිට දැන් අපේ කතිරෙන් මේ රටේ හරි විදිහට අපේ ජනමතය උරගා බලන්න පුළුවන්, ඒ වගේම ජනාධිපති කෙනෙක් පත් කරගන්න පුළුවන් කියලා. ඔබ කල්පනා කරලා බලන්න මේ විවස්ථාව කියන එක හයිජැක් කරලානේ මුන් අද ආවේ රනිල් වික්‍රමසිංහ කියලා. කියන්නේ ඡන්ද 20000ක් ගන්න බැරුව, മന്ത്രി කමක්වත් ගන්න බැරුව වෙච්ච එකෙක් එළියට දැම්මට පස්සේ මුළු පක්ෂෙම එක മന്ത്രി කෙනෙක් එන්න බැරි විදියට මේ රටේ මිනිස්සු එලවල දැම්මට පස්සේ ඒ වගේ එකෙක් ඇවිල්ලිවල ජනාධිපති කරන්න මේ විවස්ථාවේ හිල් හොයාගත්තා නම් එහෙම. එතකොට මේ විවස්ථාව ඇත්තටම අපි වෙනස් වෙන්න ඕන කියලා හිතන්නේ නැද්ද? එතනින් එහාට දැන් ජනාධිපති පන්ල දාලා දිව්වා නම් එහෙම ජොකක් දාලා එතනින් එහාට කරන්න තිබුණේ මාස 3කට හරි 4කට හරි එක්ක නැත මාසයක් දෙකක් යනකොට අර ඉරානේ කරා වගේ ඊළඟ ජනාධිපති වර්ණයක් තියෙලිවල ජනාධිපති කෙනෙක් තෝරලිවල මේ රටේ හරි විදියට ඉස්සරහට යන්න. ඒ අවශ්‍ය පසුබිම හදගස්සුව නම් එහෙම අද මේ තත්ත්වේ නැහැනේ. මේ බලන්න දැන් මුංගෑන්ලිවල මිනිස්සු ගැන කිසිම වගවීමක් නැහැ. ඊට පස්සේ සාකම්පණයක් නැහැ. මිනිස්සු ගැන තෙතමනයක් නැහැ. එතනින් එහාට මුන්ට ඕන විදියට මේ මහපොළොව විකුණන, මුන්ට ඕන විදියට මහපොළොව බද්දට දෙන, මුන්ට ඕන විදියට ඕන ආයතන උන්ගේ උන්ට දෙන, ඒ වගේ මුන්ට ඕන විදියට මේ රටේ අහිංසක මිනිස්සුගේ බදු මුදල් පාවිච්චි කරන, මුන්ට ඕන විදියට තනිකර අර සිරිකොතේ ඉන්න 70 වෘත්ත, UMP එකේ ඉන්න 70 වෘත්ත 200ක් විතර අහිංසක මිනිස්සුගේ බදු මුදල් වලින් දැන් ජීවත් වෙනවා.
මේවද අපේ රටට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ වෙලාවේ මේ තරම් ආර්ථිකයක් විනාශ කරපු රාජපක්ෂ ඇතිකරේ රනිල් වික්‍රමසිංහ ඇතිකරේ මේ විදිහට ඇවිල්ලිවලා මේ රටේ මේ බදු මුදල් අහිංසක මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක මේ විදිහට සෙල්ලම් කරනකොට මේවා අපි බලාගෙන ඉන්නවද කියලා ඔබ හරි විදිහට කල්පනා කරලා බලන්න. ඒක නිසා අපට යුතුයකමක් හා වගකීමක් තියෙනවා මේ වෙලාවේ. දැන් මේ රාජපක්ෂ ඇතිකරේ රනිල් වික්‍රමසිංහ ඇතිකරේ අනිවාර්යයෙන්ම එළවල දාන්න. ඒක නිසා මුම් බැලුවා මුට්ටි දදා බැලුවා අරව මේව දදා බැලුවා අවසානට හරි කියන අද මේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දීපු තීන්දුව අද මේ ක්ලබ් වසන්ත කියන ඒ ඝාතනයත් එක්ක මුන්ට වලදාලි වල එතනින් එහාට මේ සුදුරෙද්දක් දාලි වල වහගන්න පුළුවන් කියලා හිතන්නේ නැති. හැබැයි මේ රටේ එහෙම වහන්න බෑ. මේක හරි විදියට අද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දීපු තීන්දුව අපි සමාජගත කරන්න ඕනේ. මුන්ගේ මේ කුපාඩිකම් බලුකම් මේ තට කපටකම් ඔක්කොම අපි සමාජයට හරි විදියට ගෑනලා පෙන්වන්න ඕනේ. නැත්තම් මේව මේ විදියට සමාජය අපිට හැමදාම අන්දන්න පුළුවන් කියලා උන් හිතාගෙන ඉන්න. අපි සමාජ විසින් පණිවිඩයක් දෙන්න ඕනේ. උඹලට අපි වන්දන්න බෑ. අපි හරි සබුද්ධිකව දැන් මේ දේශ බලාගෙන ඉන්නවා කියලා. ඒක නිසා මේ ලැබුණු තීන්දුවත් එක්ක උඹලයි ඔක්කොම කුපාඩිකම් සමාජයට අඳුරගන්න පුළුවන් වෙලා තියෙන. ඒක නිසා රනිල් වික්‍රමසිංහ දැන් පුළුවන් නම් ඔබ බය නැත්තම් අපි කියන්නේ රනිල් වික්‍රමසිංහ ඡන්දයට බයයි කියන එක අපි හරි විදියට කියලා තියෙන. ඒක නිසා බය නැත්තම් අන්න ප්‍රජාතන්ත්‍රවාදය මේ වලදාන්න නැතුව ප්‍රජාතන්ත්‍රවාදය මිනිස්සුන්ට උරගා බලන්න දීලි වල මිනිස්සුන්ගේ ජනමතය කොහොමද කොතනද තියෙන්නේ කියලා වල බලන්න අන්න වරල ඡන්දයට. අන්න එදාට අපි බලා ගන්නම් අපේ රටේ මිනිස්සු උඹලට දුන්නොත් එහෙම අපි අයි මොනවත් කියන්නේ. එතනින් එහාට මේ සර්වජන ඡන්ද බලය උඹලට හරි විදියට උරගාලා ඒක හරි විදියට උඹලට ගන්න පුළුවන් වුණොත් එහෙම ආයි මොනවත් කියන්නේ. එතනින් එහාට අපි පුළුවන් විදියට අපේ රටට මේ සුද්දෙක් හරි අරගෙන ඇවිල්ලිවල අන්නේ යුතුයකම කරනවා. එතනින් එහාට උඹලා යුතුයකම දැන් උඹලා අතේ හැඳ තියෙන නිසා උඹලා යුතුයකම කරපල්ලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වලදාන්න තුව ප්‍රජාතන්ත්‍රවාදී මිනිස්සුන්ට උරගා බලන්න දීපල්ලා. එදාට අපි බලාගමු උඹලද අපිද දිනන්නේ කියලා. ඒක නිසා මම හිතනවා මේ රටේ වෙන මේ වෙලා වෙනකොට රටේ මිනිස්සු හරි විදියට හරි තැන ඉන්නවා කියලා. ඒක නිසා දැන් වෙනකොට UMP එකේ 200ක් විතර අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල් වලින් ජීවත් වෙන උඹලා ඇත්තට මම එදා ඒකයි කිව්වේ. උඹලා හරනම් මේ රටේ මිනිස්සුන්ගෙන් සමාව ගන්න ඕනේ. ඒ වගේම මේ රටේ මිනිස්සු මේ තරම් දරිද්‍රතාවයකින් මේ තරම් මේ අහේනියකින් මේ වගේ මේ වැඩලා ඉන්න වෙලාවේ උඹලේ වගේ දේවල් කරන එක උඹලා හරි කැතයි කියන එක ඒ වගේම උඹලා හරි තුච්ච මිනිස්සු කියන එක හරි පැහැදිලිව කියන්න ඕනේ. එතනින් එහාට දෙයක් නැහැ. ඒක නිසා අපේ රටේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න හදපු රනිල් වික්‍රමසිංහ දැන් හතරවෙනි පාටත් පැරදිලා තියෙනවා. ඒක නිසා හතරවෙනි මුට්ටියටත් අද ශ්‍රේෂ්ඨාධිකරණය ගැහුවා. ඒ ශ්‍රේෂ්ඨාධිකරණය ගෞරවාන්විතව මේ ඒක මතක් කරන ගමන් අදට ගිහිල්ලා එන්නම් සියලු දෙනාටම තෙරුවන් සරණයි ආයිබෝවන්. රනිල් වික්‍රමසිංහටත් මේ දේශපාලන වලල්ල තුල ඉන්න රාජපක්ෂ ඇතිකරේටත් ඇරෙන්න. බුද්ධිය ශක්තිය යොදවාදීනුව ලැබුමයි යුතුකම සිතට ගනිව් එඩිතර විසමා හේසල් ගතියොදා සතුරන් පරදමු අත්දල් බැඳා නැගිටිව් අපිසමා ඇති දැන් නිවසුවා හෙළදිව බබලමු එක් විසමා පිවිදෙව් නැගිටිව් පිවිදෙව් රජිය ගොඩ නැගුණට පිවිදෙව් නියතයි ජය ජය නියතයි පූජිතයි නමවේ මැනි ඔබේ හද ගැස්ම වෙමු ලක්මවගේ ශක්තියෙන්.